මිලකට අප ආමන්ත්‍රණය කරන්නට දැඩි සහෝදරත්වයෙන් ආරාධනා කරනවා. එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පැමිණි එහි ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය සහෝදරයාට. அடுத்து இந்நிலையில் உரையாற்ற ஐக்கிய சமாஜ்வாத கட்சியின் பிரதான அதிகாரி சிறிதுங்கே ஜெயசூரி அவர்களை சகோதர வாஞ்சியுடன் அழைக்கின்றேன். வேதிக்காவை அசுங்கின சிறின விவித சங்விதான நியோஜனை கண்ண தேசப்பாலன பக்ஷ உறுத்திய சமிதி பகுஜன சங்விதான சீலு நாயக சகோதரின் அவசராய் ஆதரணீய சகோதர வர்ணி சகோதரியனி අපේ රටේ තුන්වෙනි ලෝකයේ රටක් හැටියට අපි දිනාගත්ත ප්‍රධාන අයිතීන් දෙකක් තිබෙනවා. එකක් තමයි අපේ අධ්‍යාපන අයිතිය. අපි මහත් වූ ආඩම්බරෙන් අධ්‍යාපන අයිතිය ගැන කතා කරන්නේ. ඒ වගේම නිදහස් සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නය. මේ ආසියාති කරේ රටවල් අතර මොන ආණ්ඩු මේ රටේ ආණ්ඩු කරත් 48 ඉඳලා මේ නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපනය කියන කාරණා දෙක අපි ආරක්ෂා කරගෙන තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් අධ්‍යාපනය ගත්තොත් ලීවට කීවට තිබෙන හැකියාව අද 96කට 97කට දක්වා ඉහළ යන තැනකට අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඉහළ ධනපති පවුල්වල අයට සල්ලි කාරයන්ට පමණක් අධ්‍යාපනය සීමා වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සීමා වෙලා තිබිච්ච යුගය පරාජය කරලා මෙරටේ කම්කරු පද්ධතිය වමේ ව්‍යාපාර ලබාගත ජයග්‍රහණයක් හැටියට තමයි අපි මේ අධ්‍යාපනය ගැන සලකන්නේ. ඒ නිසා අධ්‍යාපනයට අත තියන්න එනවනම් ඕනම ජගතෙක් ඕනම ආණ්ඩුවක් මම හිතන ඔය ආණ්ඩුව අවසානයේ සනාටුවන් වෙන එතනයි කියලා. ඒ නිසා සහෝදර වරුනි සහෝදරියනි අපි තේරුම් ගන්නට ඕනේ මේ සටන අපි ඇතහැරියොත් මේ සටන පරාජය වෙනට අපිට තිබ්බොත් මම හිතනවා මේ රටේ මුළු මහත් දුක් විඳින ගොවියන්ගේ කම්කරුවගේ ලිපිකරුවගේ දීවරයන්ගේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතියයි අපි එයින් අවසාන කරන්න ඉඩ දෙන්නේ. ඒ නිසා මම හිතනවා අපිට පරම යුතුකමක් තිබෙනවා. විවිධ දේශපාලන මතභේද තියෙනවා මේ වේදිකාව ඇතුලේ. ඒ වගේම සයිටම් එක ගෙනාවේ පෞගේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ. අපිට ඒවත් අමතක කරන්නට බෑ. ඒ වගේම මේ සයිටම් ප්‍රශ්නේ අරගෙන වෙනත් ආකාරයේ තමන්ගේ ආණ්ඩු න්‍යාය පත්‍රයේ දේශපාල න්‍යාය පත්‍රයක් එළියට දාගන්නට උත්සාහ කරනවා. නමුත් අපි කියනවා ඔව් න්‍යාය පත්‍රයක් තියෙනවා. මෙරටේ කම්කරුවන්ට ගොවියන්ට තරුණයන්ට සිසුන්ට ඒ තමයි කම්කරුවගේ ගොවියන්ගේ ආණ්ඩුවක් හදන්න. ඒක වෙනුවෙන් තමයි සයිටම් එක ඉස්සරහට ගෙනියන්නේ. එම නැතුව වෙන දේශපාලන න්‍යාය පත්‍ර ඉස්සරහට ගන්න නෙමෙයි. ඒ නිසා සහෝදරවරුනි සහෝදරිනි මූලාසනීය සංවිධානය කරන සහෝදරයට පාසුකම සැලකීම වෙනුවෙන් සහෝදරු ගණනාවක් කතා කරන නිසා ඒ අයට අවස්ථාව ලබා දෙමින් මේ අරගලය ආණ්ඩුවත් මේ රටේ ගොවිකම් කරු ජනතාවත් ශිෂ්‍ය ව්‍යාපාරයත් අතර සටනක් බවට පත් කරගෙන අපි ජයග්‍රහණයකින් කෙළවර කරමු කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.